පොරුන්දුවෙච්ච ආයෝජන කීපයක් ශ්‍රී ලංකාවට සම්බන්ධ කර ගැනීම සඳහා ඒවා අති සාර්ථක වුණා. ආයෝජන හතරකුත් ඒවගේම විශ්වවිද්‍යාලයකුත් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් මේවා ආරම්භ කරන්න කතා කරපු සාකච්ඡා ඉතාම සාර්ථක වුණා. ඉතින් ඉදිරියට මේවා ක්‍රියාත්මක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තටම ජපානයේ තියෙන ඉමේජ් එක නැත්නම් අදහස ශ්‍රී ලංකාව ගැන ඒ තරම්ම හොඳ මදි මෙතෙක්කල්. මොකද ඒකට හේතුව මෙතෙක්කල් පාලනය කරපු පාලකයන් සහ සමහර නිලධාරීන්ගේ ප්‍රශ්න. නායකය හරිනම් පහළ නිලධාරීන් ඉබේටම හරියනවායි. විදේශ ආයෝජන ගේනවා නම් ශ්‍රී ලංකාව විශේෂයෙන්ම විනිවිද භාවයෙන් යුතුව වැඩ කරන්න ඕනේ. ඒ වගේම වංචාව දූෂණය නැති වෙන්න ඕනේ. ඒ වගේම කාල පරිච්ඡේදයකට වැඩ කරන්න ඕනේ. මේ කරුණු තුන හරි ගස්සගත්තොත් ශ්‍රී ලංකාවට ආයෝජනය ගේන එක ඊතරම් අපහසුතාවයක් නැහැ. මොකද මම විශේෂ ආයෝජන විශාල ප්‍රමාණයක් ගෙනාවා ඩොලර් මිලියන් 100 ගණන් වල ගොඩක් දුරට අසාර්ථක වුණා. ඒ අසාර්ථක වෙන්න හේතුව සමහර දේශපාලනඥයන් සහ සමහර නිලධාරීන්ගේ අක්‍රමිකතා නිසා. ඉතින් මේව හදාගෙන ඉදිරියට යයි කියලා නව නායකත්වය ගැන අපි විශ්වාසය තියෙනවා.